සුබ දවසක් තරුවනේ මානව විද්‍යා සංස්ථානයේට අදාළව මීට පෙර පාඩම් කොටස් පහක් සාකච්ඡා කළා. එයා අවසාන පාඩම් කොටස තුනම ඔයාලට කිව්වා. ටියුට් එකේ පිටු අංක 6 ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. ඒවට පිළිතුරු සපයන්න කියලා. දරුවනේ බලමු අපි ඒවට අදාළ පිළිතුරු මම දැන් සිට සාකච්ඡා කරමු. ඒක දරුවනේ පළවෙනි ප්‍රශ්නේ තුනම ඔයාලට දුන්නා. වම් කාර්නිකාව සහ වම් කෝෂිකාව අතර පිහිටන්නේ දෙවිතුන්ට කපාටයයි කියලා. ඔයාලට කරන්න තියෙන දරුවනේ ප්‍රශ්න පැහැදිලිව තියෙනවා. නිවැරදි නම් එක ලකුණ දාන්න ඕන, වැරදි නම් බිංදුව ලකුණයි වරහන තුන යොදන්න ඕන. එතකොට බලන්න දරුවනේ වම් කාර්නිකාව සහ වම් කෝෂිකාව අතර දෙවිතුන්ට කපාටය පිහිටයි. දරුවනේ ඒක මොකද වෙන්නේ? මම ඔයාලට පැහැදිලිව කියලා දුන්නා. හර්තේ තුල තියෙන දරුවනේ කපාට තුනක්. මොනවාද කපාට තුන? දෙවිතුන්ට කපාටය, ත්‍රී තුණ්ඩ කපාටය සහ අඩසඳ කපාටය. එතකොට දරුවනේ මම පැහැදිලිව මතක තියාගන්න ක්‍රමයක් ඔයාලට කියලා දුන්නා. වම් කියන්නේ අකුරු දෙකයි. එහෙනම් අකුරු දෙක පැත්තේ තියෙන්නේ මොකක්ද? දෙවිතුණ්ඩ කපාටයයි. එතකොට දරුවනේ දකුණු කියන්නේ අකුරු තුනයි. අකුරු තුන පැත්තේ තියෙන්නේ ත්‍රී තුණ්ඩ කපාටය. එහෙනම් ප්‍රශ්නේ අපි අහලා තියෙන්නේ වම් කාර්නිකාවයි වම් කෝෂිකාවයි අතර දෙවිතුණ්ඩ කපාටය තියෙන කියන ප්‍රකාශය නම් හරි. එහෙනම් ආයෙදන අංක 1 වරහන් ඇතුලේ යෙදිය යුතුයි. දෙවෙනි ප්‍රශ්නේ බලන්න ඕනේ. දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ. මම පැහැදිලිව ඔයාලට කියලා දුන්නා මහා ධමනි දෙකයි තියෙන්නේ. එකක් තමයි සංස්ථානික මහා ධමනිය, අනික පුප්පුසීය මහා ධමනිය. දරුවනේ සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාවෙන් ආරම්භ වෙන්නේ, පුප්පුසීය මහා ධමනිය දකුණු කෝෂිකාවෙන් තමයි ආරම්භ වෙන්නේ. එහෙනම් මේ දකුණු කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ආරම්භ වේ කියන කතාව වැරදි. එහෙනම් එතන බිඳුව කියන සංකේතය වල වරහන් තුන දාලා තියෙන ඕන. තුන්වෙනි ප්‍රකාශය බලන්න. පුප්පුසීය මහා ධමනිය ආරම්භ වන ස්ථානයේ අඩසඳ කපාට ඇත. දරුවනේ පුප්පුසීය මහා ධමනියයි සංස්ථානික මහා ධමනියයි දෙකම ආරම්භ වන ස්ථානයේ තමයි අඩසඳ කපාටය තියෙන්නේ. මේක කියන්නේ පුප්පුසීය මහා ධමනිය ආරම්භ වන ස්ථානය. එහෙනම් පිළිතුර වැරදි. එකට හේතුව පුප්පුසීය මහා ධමනියයි සංස්ථානික මහා ධමනියයි දෙකම ආරම්භ වන ස්ථානය තමයි අඩසඳ කපාටය තියෙන්නේ. එහෙනම් මේක වැරදි ප්‍රකාශය. තුන්වෙනි එක බලන්න. හතරවෙනි එක. වම් හා දකුණු කාර්නිකා තුලට ශිරා විවෘත වේ. දරුවනේ වම් සහ දකුණු කාර්නිකාවලට දකුණු කාර්නිකාවට විවෘත වුණා මොනවද? උත්තර මහා ශිරාව සහ අග්‍ර මහා ශිරාව. වම් කාර්නිකාවට විවෘත වෙනවා පුප්පුසීය ශිරා. එනම් වම් සහ දකුණු වලට ශිරා විවෘත වෙනවා කියන කතාව හරි. එහෙනම් එතන අංක 1 වල ඉවර තියෙන ඕන. බලන්න ඊළඟ ප්‍රශ්නේ. දකුණු කාර්නිකාවට පුප්පුසීය ශිරා විවෘත වේ. දරුවනේ පුප්පුසීය ශිරා විවෘත වෙන්නේ වම් කාර්නිකාවට. බලන්න පැහැදිලිව වම් කාර්නිකාවට දරුවනේ පුප්පුසීය ශිරා යුගල් දෙකක් සම්බන්ධ වෙනවා. එකක් වෙනවා, එක යුගලක් වෙනවා වම් පෙනහැල්ලේ, අනෙක් යුගල වෙනවා දකුණු පෙනහැල්ලේ. එහෙනම් මතක තියාගන්න පුප්පුසීය ශිරා විවෘත වෙන්නේ වම් කාර්නිකාවට මිසක් දකුණු කාර්නිකාවට නෙවෙයි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. ඊළඟ ප්‍රශ්නේ. මිනිස් හෘදය තුල කුටීර පහක් ඇත. දරුවනේ මිනිස් හෘදය තුල කුටීර තියෙන කීයද? 4යි තියෙන. එහෙනම් කුටීර පහක් කියන කතාව අසත්‍යයක් එහෙම නැත්නම් වැරදි. මහා ධමනි ධමනිකාවලට බෙදේ. මම උගලට පැහැදිලිව කියලා දුන්නා ධර්මයේ පිළිවෙල මතක තියාගන්න කියලා. කොහොමද පිළිවෙල වෙන්නේ? මහා ධමනි, ධමනි, ධමනිකා, කේශනාලිකා, අනුශිරා, ශිරා සහ මහශිරා. එහෙනම් ධර්මයේ මහා ධමනි බෙදෙන්නේ ධමනි බවට. එහෙම නැතුව ධමනිකා බවට බෙදෙන්නේ නැහැ. එහෙනම් ප්‍රකාශය මොකද වෙන ධර්මයේ? වැරදි. ශිරා එකතු වීමෙන් අනුශිරා සෑදේ. දරුවනේ ශිරා එකතු වෙලා හැදෙන්නේ මහා ශිරා. අනුශිරා එකතු වෙලා හැදෙන්න ඕන මොනවද? ශිරා.
එහෙනම් ශිරා එකතු වීමෙන් අනුශිරා කියන කතාව ඒකත් වැරදි නැත්නම් සත්‍යයක්. රුධිර සෛල වර්ග හතරක් ඇත. දරුවනේ ඕගොල්ලෝ මම පැහැදිලි කියලා දුන්නා රුධිර සෛල වර්ග තියෙන හතරක් නෙමෙයි කියද තුනක් තියෙනවා. එහෙනම් හතරක් කියන කතාව වැරදි. එතකොට දරුවනේ මානව රුධිර සංසරණයට අදාළව කෙටි ප්‍රශ්න කිහිපයක් සත්‍ය අසත්‍ය වගන් කිහිපයක් තමයි අපි දැන් සාකච්ඡා කළේ. මේකේ අවසාන චූට් එකේ අවසාන පිටුවේ ඕගොල්ලන්ට තවත් අභ්‍යාස වල ප්‍රශ්න කිහිපයක් ඉතිරිලා තියෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්නේ ඊට අදාළ පිළිතුරු ටික ඊළඟ පාඩම් කොටසේදී අපි සාකච්ඡා කර බලමු.